කිතුල්ගල මාකන්දාව රක්ෂිතය මෙම රක්ෂිතය ශ්‍රී ලංකාවේ පැරණිතම රක්ෂිත වලින් එකකි මෙම වනාන්තරය 1903 සැප්තැම්බර් 11 වන දින අංක 5911 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 195ක වනාන්තරයක් බවට පත් කර ඇත තවද මෙය කැලණිගඟේ ජලපෝෂක ප්‍රදේශයකි මෙම වනාන්තරයේද තුනීලෑලි සංස්ථාව මගින් දැවකැපීමට යොදාගත් වනාන්තරයකි මෙය තෙත් සහ සදාහරිත වනාන්තර ලක්ෂණ පෙන්වුම් කරයි. විද්‍යාත්මකව ඇහැටුල්ලා නසුටා ලෙසත් ඉංග්‍රීසියෙන් ග්‍රීන් වයින් ස්නේක් ලෙසත් හඳුන්වයි. සෙන්ටිමීටර 150ක් පමණ දක්වා වැඩෙන මුන් සුළු විෂ සහිත සර්ප විශේෂයක්. එම විෂ ගොදුර අඩපණි කිරීමට තරම් ප්‍රමාණවත්ය. මිනිසුන්ව සපා කන්නේ ඉතාම කලාතුරකිනි. සපා කෑමකින් පසුව සුළු වේදනාවක් ඉදිමුමක් ඇතිවිය හැක. එවැනි සපා කෑමකින් විෂ එන්නත් වීමක් සිදුවන්නේද ඉතාම කලාතුරකින්. මන්ද මොවුන්ගේ විෂදල පිහිටා ඇත්තේ උගුරට ආසන්නේ නිසාවෙන්. ආහාර වශයෙන් ගෙම්බන් හා කුඩා උරගෙයින් ගනී. ඉතා ඉහළ කඳු කරේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමුවේ. බිය වූ විට ශරීරය පැතලි කර කුරල අතර සම පෙන්වා මුඛය විවර කර බිය ගැන්වීමට තත් කරයි. පිනුම් කටුස්සා ශ්‍රී ලංකා කැංගරූ ලිසර් ලෙස ඉංග්‍රීසි බසිනුන් විද්‍යාත්මක බසින් ඔටෝක්‍රිප්ටිස් වයිමානි ලෙසද හඳුන්වයි. තෙත් කලාපයේ පුළුල් ව්‍යාප්තියක් පෙන්වයි. අප රටට ආවේනිකයි. දිරායන කොළරඩු කොටන් මත දැකගත හැක. මුළු දිග සෙන්ටිමීටර 25ක් පමණ වේ. භෞමිකව ප්‍රධානව දිවිගෙවයි. එමෙන්ම කුඩා ගස් මතද හමුවේ. රාත්‍රියේදී පැටවුණු විශාල පත්‍ර මතද වැඩුණු සතුන් කුඩා ගස් සතුවල ඉදිරි පාදවලින් එල්ලීද නිදාගනී. කුඩා කෘමීන් ප්‍රධාන ආහාරයයි. පිරිමි සතුන්ගේ ගෙල්ල යටි පැත්තේ වර්ණවත් තැල්ලක් ඇත. එය ගැන් සතුන් ආකර්ෂණය කර ගැනීමට යොදා ගනී. කැටහුඹු කටුස්සාහෙවත් කරමල් බෝධිලිමා ඉංග්‍රීසියෙන් හම්ප්නෝස් ලිසර් ලෙසද විද්‍යාත්මකව ලයිරියුසෙපාලස් ස්කුටාටුස් ලෙසද හඳුන්වයි. පහතරට තෙත් කලාපයේ හමුවේ. ශ්‍රී ලංකාවේ වාසය කරන විශාලතම කටුස විශේෂය වේ. බිය වූ විට ගෙලයට ඇති තැල්ල පැතලි කර මුඛය විවර කර බියගන්වයි. විශාලත්වයේ මුළු දිග සෙන්ටිමීටර 30ක් පමණ වේ. රුක්වාසීව දිවිගෙවයි. වැසිකාලයේදී විත්තර දමන අතර වරකට විත්තර 8ක් 12ක් පමණ දමයි. ඔබ මේ දකින්නේ පලා පුළඟයි.
ඉංග්‍රීසියෙන් ග්‍රීන් පිට් වයිපර් ලෙසත් විද්‍යාත්මකව ට්‍රයිමරේසරස් ට්‍රයිගොනසෙපාලස් ලෙසත් හඳුන්වන මොවුන් අප රටට ආවේණික සර්ප විශේෂයකි. මොවුන් රුක්වාසී ජීවිතයකට හොඳින් අනුවර්තනය පෙන්වයි. ශාක මත තම ග්‍රාහක වලිගයෙන් අත්තක්කොතාගෙන ගොදුර තමා වෙතට පැමිණෙනදේ බලා සිටී. විටක රාත්‍රී කාලයේදී බිමට බැස ආහාර සොයා යයි. බහුතරය පොළඟුන් මෙන්ම පැටවුන් මගින් තම වර්ගයා බෝ කරයි. මද විෂ සහිත සර්පයෙකි. මිනිස් දෂ්ට වාර්තා වූද කිසිදු මරණයක් වාර්තා වී නැත. සෙන්ටිමීටර් 75ක් දක්වා වර්ධනය වේ. ප්‍රධාන වර්ණය කොළ පැහැයයි. සෙරෙන්ඩිබ් ස්කොප්සෝ සිංහලෙන් පඩුකන් බස්සා ලෙස හැඳින්වෙනවා. සෙන්ටිමීටර් 17ක් පමණ රතුවන් දුමුරු පැහැයක් දරන මෙම බස්සන් විශේෂය පහතරට තෙත් කලාපීය වැසි වනාන්තරවල දක්නට ලැබේ. 2007 වර්ෂයේදී දීපාල් වරකගොඩ මහත්මයා විසින් මෙම පක්ෂි විශේෂය ලොවට හඳුන්වා දෙන ලදී. දුර්ලභ පක්ෂි විශේෂයක් වන මොවුන් සිංහරාජ, කන්නෙලිය සහ කිතුල්ගල වැනි රක්ෂිතවල දැකගත හැක. ඉතා කුඩා බස්සන් විශේෂයක් වන මොවුන් ආහාර ලෙස කෘමි වැනි කුඩා සතුන් ආහාරයට ගනී. ශ්‍රී ලංකා තිප්පී තිරාසිකයා නැතිනම් පුල්ලි වල්ලවිච්චියා ඉංග්‍රීසි වසින් ස්පොට්ටිං ත්‍රස්් ලෙස හඳුන්නයි. තෙත් කලාපයේ වනාන්තරවල මෙන්ම කඳුකරේ සමහර වියලි කලාපීය වනාන්තරවල දැකගත හැක. ශ්‍රී ලංකාවේ සිටින ඉතාමත් මිහිරි නාදයක් සහිත පක්ෂියකි. වඳ වියාමේ තර්ජනයට ලක් වී ඇති මෙම පක්ෂියා බොහෝ විට පොළොව මත කල් ගෙවත්. බෙඩෝමිස් කැටි ස්නේක් ලෙසත් විද්‍යාත්මකව බොයිගා බෙඩෝමි ලෙසත් හඳුන්වයි. නිදිමාපිලාට බොහෝ සමානකම් පෙන්වයි. වැඩුණු සතුන් සෙන්ටිමීටර 50ත් 80ත් අතර වේ. ශ්‍රී ලංකාවේ වාසය කරන මාපිල් විශේෂ පහම නිශාචරයි. දිවා කාලයේ ගස් බෙන තුළ හෝ පඳුරු මත දඟර ගැසී සැඟව සිටී. තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද හමු වේ. ප්‍රධානව රුක්වාසී වූවද භෞමිකවද හමු වේ. රුක්වාසී අනුවර්තන පෙන්වයි. කලබල වූ විට ශරීරයේ පූර්ව පෙදෙස දඟර ගසා ගනී. සුළු විෂ සහිත වේ. විෂදල මුඛේ අපරව පිහිටයි. ආහාර වන්නේ හූනන්, කටුස්සන්, හිකනළුන් වැනි සතුන්. වරකට විත්තර 5ක් 10ක් පමණ දමයි. බැබ්ල හෙවත් හිස දුඹුරු දෙමලිච්චා බොහෝ වැසි වනාන්තරවල සහ රඳු කැලෑ ආශ්‍රිතව දැකගත හැක. පොල් කිච්චකගේ දේහයට වඩා කුඩා දේහ ප්‍රමාණයක් දරයි. මියුරු නාදයක් සහිත මෙම පක්ෂියා පණුවන්, වේයන් සහ කෘමි සතුන් ආහාරයට ගනී. පඳුරු මුල හෝ ගස් මුල්වල කැදලි තනයි. සුලභව දැකගත හැකි විශේෂයකි. බොහෝ වේලාවක් ජලයේ දැකගත හැකි අතර ජලයේදී දඩයම් සිදු කරයි.
සූඩෆිලෝටස් කැවිරොස්ට්‍රිස් සිංහලෙන් හිරිගඩු පඳුරු මැඩියා ලෙසද ඉංග්‍රීසි බසින් හොලෝ ස්නවුඩඩ් ශ්‍රබ් ෆ්‍රොග් ලෙසද හඳුන්වයි. තෙත් කලාපීය වැසි වනාන්තරවල දැකගත හැකි පඳුරු මැඩියන් විශේෂයකි. ජීවත්වන පරිසරයට හොඳින් අනුවර්තනය වී සිටි ගස්කඳන් සහ ගල්පර මත දැකගත හැක. පහතරට තෙත් කලාපයේ විසින තවත් සමනල විශේෂයකි. ගැහැණු සහ පිරිමි සමනලුන් දෙදෙනාගේ වර්ණ රටා සමාන වන අතර පිරිමි සමනලයාගේ පසුපස පියාපත්වල ව්‍යාජ ඇස් පිහිටා තිබේ. මෙහිදී ගැහැණු සමනලයා දැකීමට මදක් අපහසු වේ. තවත් එක් විශේෂ ලක්ෂණයක් ලෙස පිරිමි සමනලුන් මඩපර්ලින් හෙවත් මඩ සහිත පසෙහි ඇති පෝෂක කොටස් උරා ගැනීම සිදු කරනු ලැබේ. සමමින් ශ්‍රී ලංකාවට ආවේනික බත්කූරු විශේෂයකි. මොවුන් ලංකාවේ තෙත් කලාපවල සුලභව දක්නට ලැබේ. පිරිමි බත්කූරාගේ පියාපත් දෙදුරන කළු සහ කොළ පැහැයක් ගන්නා අතර ගැහැණු බත්කූරාගේ පියාපත් දුඹුරු පැහැයක් ගනී. මොවුන් ගලා යන ජලය ඇති තැන් සහ ගංගා අසබඩ තම වාසස්ථාන කරගෙන ඇත. ඇංගල් පියොරට් හෙවත් කැලෑගෝමර නීලයා ලයිසනෙඩේ පවුලට අයත් ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ විසෙන තවත් එක් සමනල විශේෂයකි. ගැහැණු සමනලුන් පිරිමි සමනලුන්ගේ පෙනුමට වඩා සමානත්වයක් දක්වන අතර මොවුන්ගේ පියාපත්වල ඇති වර්ණ සලකුණු අනෙකුත් පේරුත් සමනලුන්ට වඩා විශාලත්වයක් ගෙන ඇත. මොවුන්ගේ විශේෂත්වයක් වනුයේ අනෙකුත් පියරුත් සමනලුන්ට වඩා ඇංගල් පියරුත් පිරිමි සමනලුන් මඩපටලින් හෙවත් මඩපසෙහි ඇති පෝෂක කොටස් උරා බීම සිදු කරනු ලැබේ. තවද මොවුන් මහඇරමිනියා ශාකයේ විත්‍ර දැමීම සිදු කෙරේ. මලයාන් හෙවත් මලිත්තා ලයිසනිදේ පවුලට අයත් ශ්‍රී ලංකාවේ විසෙන දේශීය සමනල විශේෂයකි. මොවුන් ලංකාවේ මධ්‍යම කඳුකරයේ හැර සියලුම ප්‍රදේශවල වාර්තා වේ. ගැහැණු සමනලුන් පිරිමි සමනලුන්ට බොහෝමත්ම සමානත්වයක් පෙන්වන අතර අසපස පියාපත්වල විශාල කළු පැහැති සලකුණු දෙකක් දක්නට ලැබේ. ග්‍රීන්ස් ජෙම් හෙවත් ලිබෙල්ලාගෝ ග්‍රීනි ශ්‍රී ලංකාවට ආවේනික තවත් එක් බත්කූරු විශේෂයකි. මොවුන් ලංකාවේ තෙත් කලාපයේ සුලභව දක්නට ලැබේ. මොවුන්ගේ විශේෂත්වය වනුයේ ජෙම් පවුලේ වර්ණවත්ම සාමාජිකය වීමයි. පිරිමි සතාගේ ශරීරය රතු කළු සහ කහ පැහැයක් ගන්නා අතර ගැහැණු සතා කහ සහ කළු පැහැයක් ගනී. මොවුන්ගේ පියාපත්වල අග කෙළවර කළු පැහැ සලකුණක් දක්නට ලැබේ. මොවුන් ගලා යන ජලය ආශ්‍රිතව තම වාසස්ථාන ලෙස ගෙන ඇත. ශ්‍රී ලංකන් ජංගල් ෆවුල් හෙවත් වලි කුකුලා ගැලස් ලෆායටි ලෙස විද්‍යාත්මකව හඳුන්වයි. ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව බහුලව දැකගත හැකි පක්ෂියකි. ශ්‍රී ලංකාවට ආවේනික සහ
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන මෙම පක්ෂියා ආහාර ලෙස වේයන් පණුවන් සහ ධාන්‍ය වර්ග ආහාරයට ගනී.